මේ වෙනකොට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා මීට මාස කීපකට කලින් සත්‍යයකට මම එළවලු සඳහා එළවලු සඳහා මගේ ගෙදරට රුපියල් 3000ක 3500ක එළවලු ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් වැය කරනවා. එතකොට අද මේ වෙනකොට ඒක රුපියල් 7000කට 7200කට වැඩි වෙලා තියෙනවා. දෙතුන් ගුණයක් වැඩි වෙලා තියෙනවා ජී මේ 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 රටේ එළවලු වල මිල ගණන්. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන හැම එකකින්ම අහලා බැලුවොතින් ආර්ථික මධ්‍යස්ථාන හැම එකකම ලැබෙන කිලෝ එළවලු වල කිලෝ ප්‍රමාණය 125කින් විතර අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය කිලෝ ලක්ෂ 10ක් හම්බුණා නම් ඒක 125කින් විතර අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීම තුලින් මොකද්ද වෙන්නේ? එතන ඒ සැපයුම අඩු වෙනකොට පැහැදිලිවම මිල ගණන් වල ඉහළ යාමක් සිදු වෙනවා. ඒකයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් අපි මේක අවුරුද්දකට කලින් කිව්වා මේ රටේ සාගින්නක් ඇති වෙවි කියලා. මේ සාගින්න ඇති වෙන්න ප්‍රධාන හේතු කාරණාව තමයි අද ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ පොහොර හිඟය. අද කාබනික පොහොරක් නැ රසායනික පොහොරක් නැ. මේ කාබනික පොහොරක් නොමැතිවීම රසායනික පොහොරක් නොමැතිවීම ඒ තුලින් ගොවි ජනතාව ගොවිවීම් අතහැර යාම තුලින් අද නිෂ්පාදනයේ අඩු වෙලා තියෙනවා සාගින්නක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්තිම අර මූලික අරමුණ වෙන අර ඩොලර් ඉතුරු කිරීම සිදු වෙන්නේ නැහැ. මොකද බාණ්ඩ අඩු වෙනකොට උදාහරණයක් අවසන් කරන්න කැටින් අවසන් උදාහරණයක් හැටියට වී ආනයනය කරන්න තීරණ කරා. ඒතර මේ වී ආනයනය කිරීමේදී අපේ රටේ ඉතුරු වෙලා තියෙන ඩොලර් ටික නැවත පිට රටට යන්න සිදු වෙලා තියෙනවා. ඒකින්ද මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ අර්බුදකාරී තත්ත්වයේ අවස්ථාවේදී අත්හදා බැලීම් කරන්න එපා. අපි රටක් හැරීට ඉදිරියට යන්න නම් පරණ ක්‍රමයේම හරි පාවිච්චි කරගෙන අපි මේ ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න